Hai Bowen, Mama Sanggit Wijay Surya, nama kiwi samahara danna mama, samahara nan danna. Iting mama saha api pirisak inna api kattiyak avurudu 1990 wage indagena api me rata yana ata honda nathi bawa danagena api minissunta meka wenas karaganna vidiya api katha karamin innawa. Iting අපිට මේ රටනේ තියෙන්නේ අපිට මේක දාලා යන්න බැහැනේ වෙනින් රටවල් වලට අපි මෙතන ඉන්නේ අපේ මිනිස්සුත් එක්ක මේ පුංචි රටේ ඇතර මම කනගාටු වුණා දැන්ට අවුරුදු ගානකට උද්දී මිනිස්සුන්ට ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියලා හැබැයි දැන් එහෙම කනගාටු වෙන්න දෙයක් නැහැ අපේ මිනිස්සු හරි බුද්ධිමත් වෙලා තියෙන්නේ මේ පවතින දේශපාලන ක්‍රමය සම්බන්ධව දේශපාලකයෝ සම්බන්ධව මිනිස්සු බුද්ධිමත් වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා මිනිස්සු බුද්ධිමත් වෙනකොට හරි දුකයි අපේ මේ ෆෝසස් වල අය අපේ පොලිසිය අපේ STF සහෝදරයෝ මේ ආමිකේ අය ඇයි මේ බුද්ධිය පහළ වෙන්නේ නැත්තේ වගේ එකක් මට හිතෙනවා මොකද අර මිරිහානි සිද්ධියේදී STF පොලිස් ආමි සිවිල් වගේ ඇවිල්ලා අපේ මිනිස්සුන්ට ගොඩාක් ගහලා තියෙනවා අතපය කඩලා නේද මේවා කඩලා ආ මම දැක්කා මේවා කට ඇරිලා එහෙම ගහන්න හොඳයිද ඕගොල්ලෝ නේද STF පොලිස් ආමි එකේ අය එහෙම කරන්න හොඳ නැහැ අපේ මිනිස්සුන්ට මොකද අපේ මිනිස්සු දැන් පක්ෂග්‍රාහී නැහැනේ නේ අපේ මිනිස්සු පක්ෂග්‍රාහී නැහැ දැන් මේ මෝඩකම් අයින් කරලානේ තියෙන්නේ එතකොට මේ මෝඩකම් අයින් කරලා පාරට එන්නේ කිසිම පක්ෂයකට අදාළව නෙමෙයි අපේ මේ රට හදා ගන්න තමයි මිනිස්සු එළියට එන්නේ. ඒ මිනිස්සු එළියට එන්නේ ඕගොල්ලන්ට ගහන්න නෙමෙයි. නිකන් හිතන්නකෝ. ඕගොල්ලන්ට ගහ ගන්න අපිට පුළුවන් ද ඕගොල්ලෝ යුනිෆෝම් එකක් ඇඳගෙන ඕම ඉන්නකොට රිපනුත් තියාගෙන අපි එන්නේ ඕගොල්ලන්ට ගහන්න නෙමෙයිනේ ඕගොල්ලන්ට අපි කොච්චර ආදරෙයිද? ආ මිනිස්සු ඕගොල්ලන්ව දේවත්වයෙන් සලකනවානේ. නේද? එතකොට එහෙම මිනිස්සු එළියට බහින කාරණේ ඕගොල්ලෝ දන්නවනේ නේ ඕගොල්ලෝ දන්න ඕගොල්ලෝ මේ වෙන රටකින් ඇවිල්ලා නැහැනේ ඉතින් එහෙම සෙන්ස් එකක් තියෙන ඕගොල්ලෝ අර පාරට එන මිනිස්සුන්ට මේ මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ මේ මිනිස්සු කාට කියන්නද ඕගොල්ලෝ සන්තෝෂ වෙන්න මේ එක පාක්ෂයකට එක පවුලකට නැතුව මිනිස්සුන්ගේ මොලේ පෑදුණු එක ගැන ඕගොල්ලෝ සතුටු වෙන්න. මොකද දැන් තමයි අපේ රට හදාගන්න පුළුවන් වෙන්නේ. නේ? මෙච්චර කාලයක්. මොකද 80ට 89 දීත් ඕක උනානේ. 80ට 89 දී ඒ තිබුණු ඒවකට පාලනය ඒ කියන්නේ ඒ තරුණයෝ එළියට බහිනකොට තරුණයෝ ඒ වෙනුවෙන් සටන් කරනකොට ඒ පවතින ආණ්ඩුව මොකද දන්නවද කරේ? ආමි එක සහ ඒ ඉන්න ෆෝසස් අයව කෙටෙව්වා. ඒගොල්ලොන්ගේ සහෝදරින් ආණ්ඩුවේ මැරයෝ විසින් මරලා දැම්මා. ඒ කියන්නේ මේ ආමිකේ අයව. එතකොට ආමිකේ අයට හිතුන මේ මොකද්ද මේ කියලා. ඒගොල්ලෝ ඊට පස්සේ සාමාන්‍ය ජනතාව මේ එක එක කණ්ඩායම් හැදිලා මරන්න ගත්ත පාරවල්වල මිනි ගොඩවල් 80ට 89. හරි. එහෙම මර්ධනය කරා කියන්නකෝ 88 89 දැන් අවුරුදු ගාණක් අපි ඇවිල්ලා තියෙනවා එහෙනම් මේක හැදෙන්න ඉබේ නේ එහෙම මරවල් දාලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් දැන් මේ වෙද්දි මෙතන හැදිලා තියෙන්න ඉබේ කෝ අවුරුදු 30 ගාණකුත් ඇවිල්ලා කොහෙද හැදිලා තියෙන්නේ ආ දැන් නැත්තම් මිනිස්සු පාරට ඉද මේක හොඳ ශාස්ත්‍රීය විදියට අපිට ප්‍රශ්න නැති රටක් නම් මිනිස්සු පාරට එන්නේ නැහැ මේ එන පාරට එන අය ඉන්නේ අරමෙව කුඩු කරන්න. ඊම පහත් බුද්ධි මට්ටම් වලින් එන අය නෙමෙයි පාරට එන්නේ. ඒ කියන්නේ ෆෝසස් වලට ගහන්න. එහෙම ඉන්නේ නැහැ මිනිස්සු. උගුළු දැක්කනේ ළමයි අපේ තියාගෙන. ආ අනිත් එක තරුණ පිරිස් වැඩි හිටියෝ. කිසිම පක්ෂපාත බෙදයක් නැතුව මිනිස්සු පාරට ඉති මම මේ අද මේ වීඩියෝ එක කරන්නේ මං ආදරෙන් ඉඳා සිටිනවා තව ඉදිරියටත් මෙහෙම පාරට එන මිනිස්සුන්ට එහෙම ගහන්න එපා ඕගොල්ලෝ. ඒක පව්. මොකද ඕගොල්ලෝගේ අම්මලා තාත්තලා ජීවත් වෙන්නේ ගම්වලනේ.
කොළඹ හතෙන් ඇවිල්ලා නැහැනේ නේ ඔයගොල්ලෝ ඒ කියන්නේ අපේ පරිස්සුනේ අපේ රටේ ඉන්නේ එතකොට ඒ ෆැමිලි වල ඔයාලගේ ෆැමිලිත් ඇවිල්ලා දුක් විඳින මිනිස්සුනේ නේ ඔයගොල්ලෝගේ සහෝදරයෝ ඔයගොල්ලෝගේ බිරිඳවල් ඔයගොල්ලෝගේ දරුවෝ ආ ගම්වල නින්නේ එතකොට මේ මිනිස්සුත් අපේ මිනිස්සු අපි එක්ක ඉන්න මිනිස්සුනේ ඉතින් මේ මිනිස්සුන්ගේ දුක කරදරේම තමයි අපේ දුක කරදරයත් ඔයාගේ දුක් කරදරෙත් ඉතින් එහෙම නායකට එහෙම කරන්න එපා ආයෙ එහෙම කරන්න එපා මිනිස්සු කියන්නේ අපේ රටේ හරි අහිංසකයි අවුරුදු ගාණක් සුනාමි බැට කෑවා යුද්ධ වලින් බැට කෑවා එක එක පුදුම කරදර වින්ද මේ රටක ජාතිය ඒ නිසා තවත් මෙතනින් ඉදිරියට එහෙම කරන්න එපා මොකද දැන් සබා ධර්මය ලෑස්ති වෙලා ඉන්නේ දැන් ඇති මොකද අපිත් කර්ම ටික ඉවර වෙගෙන යන්නේ අපි ලොකු කර්ම ගොඩක් ඉන්න මිනිස්සුනේ ඉතින් ඒක ගොඩාක් කල් නිඳින්න බෑ ඒක දැන් එන්නේ එන්න කර්ම අඳු වේගෙන ඇවිල්ලා මේ සබා ධර්මය අපිට උදව් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා ඉතින් ඕගොල්ලෝ ඒකට විරුද්ධ වෙන්න එපා ඒක තමයි පළවෙනි ඉල්ලීම අනිත් එක තමයි මේ අපේ පාලක විශේෂයෙන්ම මේ ෆැමිලි එකක් වටා ගොඩ ගැහුණු මාර හොරු ටිකක් ඉන්නවා. ඒක ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. මේ ෆැමිලි එකක් තමයි එකතු වෙලා මේ රට විනාශ මුඛයට අරන් යන්නේ. ඉතින් මේ අවස්ථාවේදී මේ විරුද්ධව නැගෙන හඬත් එක්ක අනිත් විපක්ෂය උනත් මේ ජනතාවගේ පැත්ත බොරුවට අරගෙන හොඳ රඟපෑවෙලක් රඟපාන්න යන්නේ. එසම මම අපේ ආදරණීය මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ කිසිම පක්ෂයකට එහෙම අදාළ වෙන්න කරගන්න එපා අදාළ වෙන්න එපා. අපිට පක්ෂ වලින් වැඩක් නැහැ ඇත්තටම මහ ජනතාව හැටියට. අපිට තියෙන්නේ අපි විතරයි. පේනවනේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ෆැමිලි එකෙන් විතරක් නෙමෙයි මෙන්න මේ ඉන්න විපක්ෂ මේ නා මේ ළඟින් දැන් තව වැඩක් වුණානේ අර 11ක් දැන් වෙනම ඉන්නේ කඩාගෙන අන්නේ මිනිස්සුන්ට නම් අහු වෙන්න මෙපා මේ මිනිස්සුන්ට අහු වෙන්න මෙපා මම මේ අපේ ආදරණීය අපේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනේ ඔබ උන්ට අහු වුණොත් අර 11 දෙනාට දැන් ওই ආන්දුවෙන් කැඩිලා ඉන්නේ 11 ඉල්ලා වෙනම අර එක්කෙනෙක්ව විතරක් අයින් කරන්න අනිත් අය ඉන්න වගේ දේවල් කතා කියන්නේ තමයි මේ රට කෑවේ ජාතිවාදී ඇති කරේ ජාති ભેදකම් ඇති කරලා ඉවර වෙලා IMF එක ගැන බොරු කරලා තනි කර මේ රට කොමිස් ගහන තැනක් බවට පත් කරේ ණය අරගෙන උගුලවල් වලට පත් කරේ ඔන්න 11ක් සම්බන්ධයි ඒක. ඒ නිසා මම ආදරෙන් ඉල්ලා සිටිනවා ඉල්ලන්න දෙයක් නෑ අත්‍තරම අපේ රටේ මිනිස්සු දැන් බුද්ධිමත් මට හිනායන්නෙත් ඒකයි මට හරි සතුටුයි මට විතරක් නෙවෙයි අපිට ගොඩාක් සතුටුයි අපේ රටේ මිනිස්සු දැන් බුද්ධිය වර්ධනය වෙලා තියෙන්නේ දේශපාලනය සම්බන්ධව. ඉතින් ඒ නිසා මේ පවුලට අහු වෙනවා. මේ පවුලේ ඥාන ගෑවිච්චි තරම්. වයස අයද තරුණ අයද සේරම කරප්ට සේරම කරු. ඕගොල්ලෝ දන්නව මං කියන්න ඕනේ නැහැ මුළු රටම දන්නවා. වහල්ලු වෙන්න එපා. මං ආටිස්ලාගෙන උත්illා සින්නවා මේ ෆැමිලි එකේ අයට විතරක් නෙමෙයි. මේ විනින් පක්ෂලුන්ට සින්දු හදාගෙන යන්න එපා ලැජ්ජ නැද්ද ආටිස් කෙනෙක් කියන්නේ. ආ ඉස්සර රජාට ප්‍රශස්ති ගීත ප්‍රශස්ති ගායනා කරන්න වෙනම ආටිස්ලා හිටියා. වෙනම උන්ට ආටිස්ලා ඌවද මම දන්නේ නැහැ. හැබැයි මේ වැඩවසම් යුගයේ මේ ඇවිල්ලා තවත් ඕගොල්ලෝ කාට හරි දේශපාලකයෙක්ගේ ගුණ වර්ණනා කරනවා නම් ඔයාගේ කටහඬ ඔයාගේ මියුසික් පාවිච්චි කරනවා නම් කවුරු හරි පක්ෂක දේශපාලකයෙකුට හරි පක්ෂයකට හරි ඔයා ලැජ්ජ වෙන්න ඕනේ මම මේ ආටිස්ලාට කියන්නේ. ඉත කරපුවා ගැන නෙමෙයි මම කියන්නේ. ඉදිරියට කොන්දක් තියන් ඉන්න එහෙම කරන්න එපා. තමුන්ගේ යාළුවෙක් දේශපාලනය කරා එහෙම කරන්න එපා. අපිත් අහුවෙච්ච තැන් තියෙනවා. යාළුකමට අහුවෙච්ච තැන් තියෙනවා යාළුකමට. බට් යාළුකමටවත් වැරදි දෙයට අහු වෙන්න එපා. මම මිනිස්සුන්ගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ නැගිටපු නැගිටින්න. වයලන්ස් වලට යන්නේ නැතුව වයලන්ස් වලට යන්නේ නැහැ ඕගොල්ලෝ 80ට 89 දී තුනේ ඒකයි වෙන මුන් ටිකක් දාලා ප්‍රචණ්ඩකාරී කරලා ඉවර වෙලා අසරණ
කොල්ල ටිකක් හොඳ මොළ ටිකක් මරාගත්තා පාරවල් උඩ. ඒක ආය වෙන්න දෙන්නේ තියන්න එපා. මම මේ ආදරෙන් ඉල්ලා සිටින්නේ පොලිසියෙන් STF ආමි ඕගොල්ලන්ට අපි කොච්චර ආදරෙයිද අප්පා. අර එහෙම අර මිනිසුන්ට ගහපුවම එපා වෙනවනේ ඕගොල්ලෝ නේද? හරි නෑ. එහෙම කරන්න එපා. රයිට්. ඕගොල්ලෝගේ අම්මලා තාත්තලා වගේ හිතන්න පාරට ඉන්නේ ගහගන්න නෙමෙයි. පාරට ඉන්න වෙන කරන්න දෙයක් නෑ. මේ විරෝධතාවය පෙන්නන්න ඕනේ. මේක දේශපාලකයෝ ඉන කණ්ඩායමක් හරි අපි හිතමුකෝ කවුරු හරි අපත් වෙනවා කියලා වෙන පක්ෂයක් හරි දැන් ජන්දකින් හරි උන් හරි දැනගන්න ඕනේ මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය උන් හරි දැනගන්න ඕනේ මේක ඒකට කදිම නිදසුනක් මේගොල්ලෝ හිතුවේ මේ අපේ රටේ මිනිස්සු ඇවිල්ලා ගොම හරකට අඳන්න පුළුවන් තව ගාලා ඩොලර් ටික සූර ගන්න පුළුවන් රට තව විකුණන්න පුළුවන් කෑලි කඩන්න පුළුවන් කියලා මේ හිතුවේ මේ මහම්බෙන්නේ මේ ස්වභාව ධර්මයේ අනිත් එක මේ ෆැමිලි එක කරන ජරාම වැඩේ තමයි බුදුසම්මලට කරන වැඩේ වෙනම කල්ලියක් yellow pets ලා හදලා අපි හාමුදුරුවෝ කියන්නේ ඇයට ගෞරවනීය සංගරත්නේ ගරුතර සංගරත්නේ කියන්නේ වෙනස් ඒගොල්ලෝ ඉන්නේ මිනිස්සු වෙනුවෙන් ඒගොල්ලෝ ඉන්නේ දහම වෙනුවෙන් මේ වෙනම 10කට වගේ අඩු කණ්ඩායමක් yellow pets ලා සිවුරු දාගෙන මේ ෆැමිලි එකක් ආරක්ෂා කරගන්න ඉඳිපස්සෙන් යනවා ලැජ්ජයි ඉඳලා මේ කරපු වැඩේ බුදුසම් වලට බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා වෙනින් අන්‍යාගමිකයවත් කවුරුත් නෙමෙයි මේ ශාසනය විනාශ කරන්නේ ශාසනය විනාශ කරන්නේ මේ ශාසනය ඇතුළෙන්ම කියලා දැන් පේනවනේ තින් දැන් පේනවනේ මිනිස්සුන්ට තියෙන ශ්‍රද්ධාව පවා දර්ශනය සම්බන්ධව අඩු කරගෙන යන්නේ මේ මෙන්න මේ yellow pets වටිකනේ මේ ෆැමිලි එකත් එක්ක එකතු වෙලා මේක වෙනම නිකන් නිකායක් වගේ හදාගෙන වෙනම මේ බුද්දිසම් බුද්දිස් කියලා මොන බුද්දිස්ද තනි කර මිත්‍යා දෘෂ්ටික රැණ රටපාලනය කරන්නේ අර මේ කවුද අර ඉන්නේ දේවාලේ අනුරාධපුරේ ඉතන නින්නේ ගොඩක් කට්ටිය ගිහිල්ලා අපේ මුන්න ලොකු චරිත මේ නම් කියන්නේ හිතරි දුනොත් පවුනේ නම් කියන්නේ නැ මේ යුද්ධ ගහගත්තු එහෙම මිනිස්සු එහෙම මේ අන්නලව කරගෙන ඉන්න උන්ද අපි. යතයි මිත්‍යා දෘෂ්ටිකේ රැළ රට පාලනය කරනකොට මේ විදිහට වෙනවා. මේ විදිහට ජරාම වෙනවා රට. ඒ නිසා මම ආදරෙන් ඉල්ලා සිටින අපේ මිනිස්සුන්ගේ වයලන්ස් එපා. අපිට වෙඩි තිබ්බත් අපිව මැරුවත් අපි වයලන්ස් වෙන්න හොඳ නැහැ. මොකද ඒක වාසි පවතින මේ ගැත්තොන්ට වාසි. ඒ නිසා එහෙම වෙන්න එපා. අපි අපේ රට බේරගමු කොහොම හරි මේ අරගලේ අපි නවත්තන්න නැතුව අරගෙන අනිත් එක මට මිනිස්සුන්ටත් කියන්න දෙයක් තියෙනවා මේ රජයන් අරව මේව මාරුණාට තව පක්ෂාවට මේ රටවල් හැදෙන්නේ නැහැ ඌගොල්ලෝ වෙනස් වෙන්නේ නැතුව අපේ ඇටිටියුඩ්ස් වෙනස් වෙන්නේ නැතුව මොන රජයක් මේගොල්ලොන්ව මේ ෆැමිලි එකව ගෙදර ඇරිය කියලා මේ රට එහෙම වෙනස් වෙන්නේ නැහැ අපි වෙනස් වෙන්නේ නැතුව ප්‍රධාන සාධක තුනක් තියෙනවා මම සහ අනේකා සහ පරිසරය මම අනේකා පරිසරය උන්න ඔය තුන රැක ගන්න ඕනේ අනිත් මිනිස්සුව රැක ගන්න ඕනේ අල්ලපු ගෙදර මිනිස්සුව රැක ගන්න ඕනේ අනිත් බෑන්ඩ් එකේ මිනිහව රැක ගන්න ඕනේ එතකොට මේ මිනිහයි අපි හැමෝම ජීවත් වෙන පරිසරය රැක ගන්න ඕනේ උන්න ඔය තුන ඔන්න ඔය තුන ගැන හොඳ අවබෝධයක් මිනිස්සුන්ට එන්න ඕනේ. අපි ආදරය කරන්න ඕනේ. අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ මිනිස්සුන්ට. මෙතන උදේ ඉඳලා තරඟේ. ඒව හතරලා දාන්න ඕනේ. නැත්තම් මේ රට හදන්න බෑ ආණ්ඩු වෙනස් වුණා කියලා. අපිත් වෙනස් වෙන්න ඕනේ. පාරට බැස්ස වෙලේ ඉඳලා අපි අපේ තියෙන ජඩකම නම් නරකම නම් හොරකම නම් අපිත් බලන්නේ තනකට ගිහිල්ලා රජේ නිලධාරිත් එක්ක හොරකමට නම් පගාව නම් ඒවන මොකද්ද මේ දේශපාලක වෙනස් කරා කියලා එහෙම වෙනස් වෙන්නේ නැහැ මේ රාජ්‍ය සේවේ පාව වෙනස් වෙන්න ඕනේ රාජ්‍ය සේවකයෝ හිතන්න පටන් ගන්න ඕනේ ඕගොල්ලොන්ටත් මාර විදියට ඇඟිල්ල දික් වෙනවා මේ රාජ්‍ය සේවකයට හොඳේ හරි මේ රටට මෙහෙම වුණේ ඕගොල්ලෝ නිසා කියලාත් දැන් ඇඟිල්ල දික් වෙනවා දික් වෙලා තියෙන්නේ හරි politicians ලාත් ඔයගොල්ලන්ට ඇඟිල්ල දික් කරනවා රාජ්‍ය සේවයට
නිසා ඕගොල්ලොත් වෙනස් වෙන්න ඕනේ. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. මම වෙනස් වෙන්න ඕනේ. මම තව තවත් කරුණාව මෛත්‍රිය තව තවත් මගේ බෑන්ඩ් එකේ අයට අනිත් බෑන්ඩ් වල අයට මං කියන්නේ මගේ රස්සාව පැත්තේ අපි තව තවත් හොඳ මිනිස්සු වෙන්න ඕනේ. අපි මට තේරෙන්නේ නැහැ වචන එන්නේ නැහැ. ඒ නිසා මං අන්තිම දේ ඉල්ලන්නේ අපි මේ රට හදාගමු. මට හරි සන්තෝෂයි මිනිස්සුන්ට නේ මිනිස්සුන්ට මොළේ පෑදිලා කියන්නේ. අර ඒගොල්ලෝ දැන් පක්ෂග්‍රාහී නැහැ. පක්ෂවල වහල්ු නෙමෙයි දැන් අපේ මිනිස්සු. හැබැයි ඉන්නවා කීපයක්. ඒගොල්ලන්ට වෙනස් වෙන්න තු ඉන්න බෑ. මොකද හොරකම්, ජඩකම්, මැරකම් ඒගොල්ලෝ සම්බන්ධයිනේ. ওই ෆැමිලි එකත් එක්ක සෙට් වෙච්ච පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට වෙනස් වෙන්න බෑ. අපි නමුත් ඒගොල්ලන් වෙනු කිල්ලා සිටුමු වෙනස් වෙන්න කියලා. නමුත් ඒගොල්ලෝ ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපේ දෙකෝටියක් ඉන්න මිනිස්සු. තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඇත්තටම ඉස්සෙල්ලා වීඩියෝ එක කරගෙන ඉන්නකොට එළියේ කරුවලක් වුණා, වැස්සත් ආවා. දැන් බලන්න වැස්ස වුණත් අපේ මිනිස්සුන්ගේ චින්තනය වෙනස් වෙනකොට සබාධර්ම වුණත් වෙනස් වෙනවා. සබාධර්ම වුණත් හෙල්ප් කරනවා. ඉතින් ඒ නිසා මේ දැන් මේ විශේෂ දෙය කියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම අර 26 වෙනිදා අර ගහපු අය වෙනුවෙන් අත්අඩංගුවට ගත්තු අය වෙනුවෙන් ඉදිරිපත් වුණු අපේ නීතිඥවරු ඕගොල්ලෝ රට වෙනුවෙන් ඕගොල්ලෝ මේ අපේ නැගිටින මිනිස්සු වෙනුවෙන් ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමත් එක්ක ඕගොල්ලෝ ගැන හරිම සතුටුයි. මේ ලෝයස්ලා ගැන ඕගොල්ලොන්ට අපි මම කලාකාරයෙක් හැටියට සින්දු කියන කෙනෙක් හැටියට මම මගේ හදවතින්ම ඕගොල්ලොන්ට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ නීතිය කියන එක මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. අපි මේ නීතිඥ මහත්වරු, ගෞරවනීය නිශ්චකාරවරු, මේ ජනතාව වෙනුවෙන්, ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් නීතිය උඩ තියෙන්න ඕනේ. නීතිය මේ රටේ යටට ගිහින් තියෙන්නේ. ඒක වෙනුවෙන් ඔයාලගේ දරුවෝ වෙනුවෙන්, ඒ කියන්නේ ඔයගොල්ලන්ටත් දරුවෝ ඉන්නවනේ. අපේ නීති පද්ධතිය ඉන්න හැමෝටම දරුවෝ ඉන්නවා. මේ රටේ ඉන්නේ ඒගොල්ලෝ. එතකොට ඉදිරිය ගැන හිතලා නීතිය ආධිපත්‍ය සුරකින්න කියන එක මම ඒගොල්ලෝ මේ හැමෝගෙන්ම ඉල්ලා සිටින මේ අතර ලෝයස්ලට මගේ හදපිරි ප්‍රණාමය. කලාකරුවනු අපේ ජාතිය වෙනුවෙන් අපි හැමදාම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. තව දෙයක් කියන්න ඕනේ අපේ මිනිස්සුන්ට. විකුණන්න හැමදේම විකුණලා තියෙන්නේ. ගොඩක් දේවල් මේ ළඟදී මූදත් විකුණලා තියෙන්නේ. අපේ මාළු සම්පත, මත්ස්‍ය සම්පත හැමදේම ඉන්දියාව ඩැහ ගන්නවා. ඉතින් අපිට දැන් කරන්න වෙලා තියෙන්නේ අපි එතන ඉඳන් දැන් අපි වෙනස් වෙලා අපි අපේ මිනිස්සුන්ට මේක ගැන කතා කරලා අපි කිසිම පක්ෂ ભેදකින් තොරව, ಜಾති ભેදකින් තොරව රට රැක ගන්න වැඩේට අපි මේක දිගටම අරගෙන යන් අපේ රට ජාතිය වෙනුවෙන් මං ආදරෙන් ඉල්ලා සිටින්නේ අපේ අයගෙන්. මෙන්න මේ දේශපාලුවන්ගෙන් අපි මේ රට බේරගමු. රැවටෙන්න නම් එපායි. රැවටෙන්න එපා. මට විශ්වාසය ඔයගොල්ලෝ රැවටෙන්නේ නැහැ. කිසිම පක්ෂයකට කඩේ යන්න එපා. හරි දෙයට හරි කියන්න පුරුදු වෙන්න, වැරදි දෙයට වැරදි කියන්න පුරුදු වෙන්න. අපේ ඇටිටියුඩ්ස්, ඒ කියන්නේ අපේ තියෙන නරක ගති අපි හදාගමු. අපි වෙනස් වෙමු. අපි මේක වෙනස් කරමු. අපි මේක හරි විදිහට වෙනස් කරමු. හරි විදිහට අනිවාර්යයෙන් මේක එහෙම කරගමු. අපි මේ රට දාල යන දෙහිතේ තියන් ඉන්න ඕන කවුරු හරි දාල යන්නපා. මේක දාල ගියොත් හදාගන්න බෑ. අපිටම තමයි මේක හදාගන්න පුළුවන්. ඒ නිසා රට දාල යන්නපා. එකටින්ම හර්තාල් කරන්නපා. අපි වයලන්ස් වලට යන්නපා. සාමකාමීව අපේ රට අපි බලාගමු. අපි ගොඩ දාගමු. ජය වේවා හැමෝටම. ගොඩාක් ආදරෙයි හැමෝටම. ගොඩාක් ආදරෙයි.